විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් කියන මතය එක පැත්තකින් යථාර්ථයක් අනිත් පැත්තෙන් ඒකේ නියම සත්‍ය නෙමෙයි හේතුව තමයි විදුලිබල මණ්ඩලය ගත්තොත් එහෙම 2012 විදුලිබල මණ්ඩලයට ඉදිරිපිට වැඩිවීමක් ලබා දුන්නට පස්සේ 2014 විදුලි බිල 25කින් අඩු කරා ඒකට හේතු වුණේ නොරච්චලි බලාගාරයේ පද්ධතියට එකතු වීම. ඒකත් එක්ක මොකද ඒ නොරච්චලි බලාගාරය කියලා කියන අඩු වියදම් බලාගාරයක් ඒ අවස්ථාව ජනතාවට ලබා දිය යුතු තිබුණා. ඒක ලබා දුන්නා ඒක. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් විදුලි බිල තීන්දුව කරන්නේ විදුලි බල මණ්ඩලය නෙමෙයි. විදුලි බිල තීරණය කරන්නේ ස්වාධීන ආයතනයක් වෙන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ. එතකොට 2014 න් පස්සේ 2022 වෙනකම් අවුරුදු දශකයකට ආසන්න කාලයක් තිස්සේ විදුලි බල වැඩි කරේ නැහැ. ඒතර විදුලි බල මණ්ඩලයේ වියදම් දිගින් දිගටම වැඩි වුණා. එතකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට වකීමක් තියෙනවා. එතන වශයෙන් කියන නෛතික වකීමක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ පාඩු නොවේ පවත්වාගෙන යන්න. නිසි ඒකට අවශ්‍ය වියදම ආවරණය කරගන්න පුළුවන් විදිහට නිසි මිලක් ලබා දෙන්න. කිරීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් විදිහට විදුලි බල මණ්ඩලය 2022 වෙනකොට බිලියන 486ක් ක ඇකියුමුලේටඩ් ලොස් එකක්. එමෙතන් පාඩුවක් අවුරුද්දෙන් අවුරුද්ද එකතු වෙලා තිබුණා. දැන් මේ අවුරුද්දේ තමයි අපි යම්කිසි ලාභයක් ලැබුවේ. ඒකත් එක්ක අපි ඒක රිවර්ස් කරන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඒකත් ඒක පැත්තක් විදුලි බල මණ්ඩලයේ ගැටලුව සම්බන්ධයෙන් ගත්තට පස්සේ අනිත් පැත්තෙන් මහ ජනතාවට බරපතල විදුලි බලපාන ගැටලුවක් තියෙනවා. ඒකටත් ඉතිහාස කතාවක් තියෙනවා. විදුලි බිල අධික විදුලි බිල. එතකොට ඒකට ආසන්න හේතු තියෙනවා. දැන් ගිය අවුරුදු 2022-23 වගේ කාලෙ ගත්තොත් එහෙම අපි දන්නවා 2022 අප්‍රේල් මාසේ මාර්තු මාසේ අග වගේ ලංකාව විදේශ ණය සම්බන්ධයෙන් ගැටලුවක විශාල ගැටලුවකට මුහුණ පාලා විදේශ ණය ගෙවීම අත්හිටුවා. ඒකත් එක්ක නිතර නිතර කතා කරන මාතෘකා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි අර ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කරගත්තු විදිය ඒක ඒ කියන්නේ ඒ සම්බන්ධ තිබිච්ච දැක්මේ තිබිච්ච ගැටලුවක් තමයි අපි බදු ප්‍රතිපත්ති රාජ්‍ය බදු ප්‍රතිපත්ති තිබිච්ච ගැටලු ඊට පස්සේ විදේශ එක්ස්චේන්ජ් රේට් එක කන්ට්‍රෝල් බරපතල විදිහට අඩු මට්ටමක තියාගෙන ඉඳලා රුපියල් වටිනාකම අඩු මට්ටමක තියාගෙන ඉඳලා ඒ වගේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ වෙච්ච ගැටලු නිසා අපි extra ආකාරයක ආර්ථික අර්බුදයකට යනවා. ඒක දීර්ඝ කාලීන තිබිච්ච ප්‍රතිපත්ති වල ගැටලුවක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට මේ ගැටලුවත් එක්ක රුපියල් යගේ බරපතල විදිහට පහළ වැටෙනවා. ඒ අතරතුර 2022 යුක්‍රේන අර්බුදයත් එක්ක තෙල් මිල ඉහළ යනවා. ගල්නගර මිල ඉහළ යනවා. ගල්නගර මිල 5 ගුණයක් විතර ඉහළ යනවා. තෙල් මිලත් ඒ වගේ විශාල වශයෙන් ඉහළ යනවා. ඒත් එක්ක විදුලි බිල අධික විදියට වැඩි වෙනවා. එතකොට දැන් අනිත් පැත්තෙන් ආණ්ඩුවට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ අර එක්ස්ටර්නල් ෂොක් එක දරා ගන්න. දැන් උදාහරණයකට 2008 වසරේ ගත්තොත් මේ වගේම තෙල් මිල වැඩි වුණා. නමුත් විදුලි බිල වැඩි වුණේ නැහැ. විදුලි වැඩි කිරීම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද ආණ්ඩුවට තිබුණා විදේශ සංචිත මේ එක්ස්ටර්නල් ෂොක් එක පුළුවන් තරම් ඇබ්සෝබ් කරගන්න. එතකොට අපි ආර්ථික අර්බුදයට මොන දීපු වෙලාවේ මේ එක්ස්ටර්නල් ෂොක් එක ඇබ්සෝබ් කරගැනීමේ හැකියාව කුෂන් කරන්න පුළුවන් කමක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒත් ඒකත් එක්ක වෙන විකල්පයක් තිබුණේ නැහැ විදුලි බිල වැඩි වුණා. එතකොට ඔය මම දකින්න විදිහට මේ වෙලාවේ අපිට කියන්න පුළුවන් මූලික අර්බුද දෙක විදිහට මම පැහැදිලි කරන ওই දෙක තමයි. ඔව්.